ස්වාමීන් වහන්සේට මං හිතනවා පිළිගන්නකොට ඒ කියන්නේ මට ඇරෙන්න සමහර වෙලාවට මට බොයිල් ভেජිටබල්ස් මට පිළිගන්නේ නැතුව හිටියම හොඳයි නැත්නම් හරි වදයක් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඕන ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි පූජා කරනකොට උපරිම කරන එක අපේ චේතනාවනේ. ඒක මං හිතනවා හොඳයි. හැබැයි උපරිම කියන්නේ මම හිතනවා ටික නිරෝගී ආහාර දෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි සමහරට නේද. දැන් අපි මම දන්නේ මට ඒක ගැන මේ මම හිතන මමත් එහෙම තමයි. ඉස්සර දැන් මගේ ගුරු ස්වාමීන් වහන්සේට මට පොඩ්ඩක් සල්ලි වලින් මම පූජාවක් කරන්න හිතුවත් මම ගන්න උපරිම දේ. එහෙමයි මමත් දන් දුන්නේ ඒ කාලේ. මේ මට මම ලොකුට සල්ලි හම්බ කරේ නැහැ. ඒ අවස්ථාවේදී උපරිම මොකක් හරි එහෙම කරනවා. ඒක තමයි අපි ගිහි පැත්තෙන් අපිට ඒක කියලා හිතනවා. මමත් දැන් පූජා කරන්නේ මම ආශ්‍රදේ. දැන් මම කියමුකෝ මොන හරි ස්මැක් වලට ආසයි කියලා. මට ආම මතකයි මම ගුරු ස්වාමීන් වහන්සේව හම්බ වුණේ ලංකාවේ තියෙන ස්මැක් කියලා නේද? ගුරු ස්වාමීන් වහන්සේ පළවෙනිටම හරියට හම්බුනේ මම ඇහුවේ සමහරවිට ස්මැක් එකක් පූජා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මට පාරේදී හම්බුනේ. ඒ කියන්නේ මගේ ජර්මන් ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ආච්චි විතින් හම්බ වුණා තමයි. ආච්චිත් එක්ක මුණ ගැසුණා තමයි. ඒත් මට ලොකුවට හිතුන්නේ නැහැ. දැන් මම ඒ වෙනකොටත් භාවනාව වඩ아가න ඉන්නවා මේ මගේ ක්‍රමයකට. සූත්‍ර නම් දන්නේ විද්‍යාව තුලින් අර මේවා. මම ওই නල්ලුරු පැත්තේ අර පාස් එකක් හම්බෙලා දලදා වංශේ වන්දනා කරන්න මගේ යාළුවෙකුට දෙන්න මම අර ඉස්සර බයික් එකේ යන ගමන් නල්ලුරු පැත්තේ මට පේනවා යෝධෙක් වගේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා මේ මහා අවුවේ. යෝධෙක් වගේ කියන්නේ නිකන් අර හැරමිටත් එක්ක මෙහෙම සිවුරු ලස්සනට පේනවා අර දුවිල්ලෙත් එක්ක මෙහෙම සක්මණෙන් වඩිනවා. මම දැක්ක ආනේ අර ජර්මන් ස්වාමීන් වහන්සේ නේද කියලා මට හිතට ආවා. පස්සේ මම බයික් එක මෙයාගේ ටක් ගාලා බයික් එක මම මෙහෙම යව කළා. මේ මට ඒ කාලේ මගේ අතේ පොඩි ප්‍රශ්නයකුත් එනවා. ඒකට බෙහෙතක් නැ නිකම්ම හොඳ වෙනවා නිකම්ම ආයි එනවා ඒ වගේ එකක්. මම ඇක්සලරේටර් එකත් මෙහෙම අල්ලන් ගියේ. මම ආච්චිලා ගෙදර හිටියේ. ඒතර ආච්චිත් කිව්වා පරිස්සම් පුතා යන්න කියලා. මම ඒත් ගියා එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේව දැක්ක නල්ලොරුවේ. ඇස්ස මම ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා ඇහුවේ අවුවත් එක්ක "Can I buy you a smack vendor sir?" මොකද මම ආසෙක. පස්සේ ස්වාමීන් වහන්සේට මේ මොනවාද සමහරවිට කිව්වේ පළවෙනි එක තමයි ද this is not what we expect from you, we expect that you also follow this path. හිතා ගන්න බෑ. ඒ කියන්නේ හරි පුදුමයි. ඒ කියන්නේ දැන් මමත් මේ path එක follow කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් කවුද දන්නේ දැන් මේ විදියට වැඩි කියලා නේද? එදා 18 දී කොහොම හරි ස්වාමීන් වහන්සේම වන්දනා කරලා මම ඒව ගණන් මම ස්වාමීන් වහන්සේට වඩින්න කියලා මං ගියා කොහොමදත් shop එකට ගිහලා ගියෙන්ද. ඉතින් මං දැක්ක මගේ ඇඟෙත් මොකද්ද වෙනසක් තිබ්බා. අර තිබ්බා අම්මා මේක disappear වෙලා. කොමාරි මං ස්මැක් එක කරන් එහෙම ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒතර ස්වාමීන් වහන්සේ පින්ඩපාත කරපේවත් හරි මං බාර ගන්න. ඒ කියන්නේ කරපේවා දැන් වළඳන්නම් කියලා. අර පාරේ අයිනේ තැනක මේ මොනවාද වැඩ ඉඳලා මාර්ග පූජා කළා. අද වගේ මට මතකයි මට අර අරගන්න බැරුව හිටිය ස්මැක් කර බෝතලේ. ඒ ස්වාමීන් වහන්සේගේ ස්විස් නයිෆ් එකක් තිබ්බා. ඊට පස්සේ here you can use this කියලා පස්සේ මං බෝතලෙත් ස්වාමීන් වහන්සේ මේ ඇරියා එක. ලිවෙලා බලන්දලා මේ ඔක්කොම කළා. මගෙන් අහගෙන හිටියා මගේ දැන් ඇතර මම දැන් ඒ වෙනකොට මගේ තිබ්බ අදහසක් මෙහෙම අදහසුත් තිබ්බා. මට යම් ග්‍රහණයක් තිබ්බා ධර්මයේ පිළිබඳව. මම හිතාගෙන හිටියා මම දැන් ඔක්කොම දන්නවා කාගෙවත් අහන්න දෙයක් නැහැ කියන මට්ටමක තමයි හිටියේ ඇත්තම කියනවා ඒ වෙනකොට. ඔය මොනවුනත් විදේශක දේවල් වලින් ඒ කියන්නේ පොළන් බටහිරෙන් මේවා කරගෙන ආම ඔය ගතිය එනවා කොහොම හරි. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට මම විස්තර එක්ක විද්‍යාවේ අර මං හිතපු විදියයි ওই අනිත්‍ය සංඥාව අපෝ යටි එම මං කිව්වා. හැබැයි ඒක කිව්වත් එක්කම මට එක වචනයක් කිව්වේ මාව කූඹියෙක් වගේ පෙන්වුවා ඒ වෙලාවේ. ඒක මම ලොකු මේ ෂොක් එකක් වුණා. උන්වහන්සේ අර සරල භාවයෙන් කෙලින්ම මාව කියපු දේ තේරුණත් කියලා පෙන්වුවා. ඒත් මාසේ මම අර දැනුමට හරි ආසයි. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හරි ආසයි. කියන්නේ මේ දැන් දැනගන්න මොකද්ද මේ මං හිතා මේ හැමදේම ගොඩක් දේ දැනගන්න තියෙනවා. මන් ස්වාමීන් වහන්සේව දැන් එතකොට තමයි හිතුනේ ගිහලා හම්බෙන්න ඕනේ උනේ ආයි කියලා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ වජිරාරාමයට වඩිනකොට වෙලා යනවා ඉතින්. මම දවස් දෙකකින් පස්සේ එහෙම වැඩියන් පස්සේ මං ගිහලා උන හම්බ වුණා. ඒ පළවෙනි හම්බෙච්ච පාර තමයි කිව්වේ අර ආයි ඇහුව අර විස්තරේ. මං හිතා මං කිව්වා මෙහෙම. එතකොට කියනකොට තමයි කිව්වේ පෙර විපාක පෙර සසරේ කරපු කර්ම හේතු ඇති එහෙම. ඒ රටේ ඉන්නකොට මෙහෙම අත්දකින්නේවා කියලා. කොහේට පස්සේ එකයි කිව්වේ සතිපට්ඨාන සූත්‍රය කිව්වම ඔක්කොම හරි කියලා. ඒ කියන්නේ දැන් ඒක මට ආයි මතු කරගන්න ඕනේ කියන අදහස තමයි මම කිව්වේ. ඒතකොට කිව්වා සතිපට්ඨාන සූත්‍රය you read සතිපට්ඨාන it's all everything's be okay කියලා.